आयबोवान सत्य अपक्षपाती मध्यस्थ प्रवृत्ति वार्ताकरणे प्रमुख सीत टीवी रात्रि प्रवृत्ति विकास आरंभवाने ममुदेशानीडम गेदर प्रथमेन रात्रि पुवात सिरस्थल कोविड मर्दन एन्नत नोगत पिरिस पिलिबंद संगणनया जनपति गेन निलधारींट उपदेश लोकेन्म शीघ्र एन्नत करणे पलमु तन लंकावट AstraZeneca Sinopharm mix and match බයానකයි ජීවන්දර අවධාරණය කරයි තවත් කොවිඩ් මරණ 56ක් මාසකට කොවිඩ් මරණ 4500ක් වාර්තා විය හැකි තත්ත්වය බයానකයි අගෝස්තු 2 වෙනිදා සිට රාජ්‍ය සේවයේ සුපුරුදු පරිදි හඬා වැටුණු බෙර තාලයට අද ඇමති පාදතියයි ඩෙන්ගු ප්‍රභේද 4ම ලංකාවේ දිස්ත්‍රික්ක 10ක් අවධානමේ ඉශාලිනීගේ දේහය පේරාදෙනියට දෙවන මරණ පරීක්ෂණය හෙට කිලෝ 45යි කෝටි 45යි අපරාධ කරු සොයන්න ජාත්‍යන්තර සහාය මියන්මාරයේ සහ චීනයේ තුල යලි කොවිඩ් හිසෝසවයි සියත එක 20යි 20 දිනයි රාත්‍රී ප්‍රවෘත්ති තුලින් ප්‍රථම නවදහනේ දේශීය පුවත් වෙත රටතුල කොවිඩ් මර්ධන එන්නත ලබා නොගත් පුද්ගලින් පිළිබඳව සංකරණයක් සිදු කරන ලෙසට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරින්ට උපදෙස් ලබා දී තිබෙනවා. ඒ අද කොවිඩ් මර්ධන විශේෂ කමිටුව රැස් වූ අවස්ථාවේදී. එන්නත්කරණය සහ ඉදිරි මෙහෙයුම් සම්බන්ධයෙන් කොවිඩ් මර්ධන විශේෂ කමිටුව අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී රැස් වුණා. එහිදී දිවයිනේ සියලු ප්‍රදේශ ආවරණය වන පරිදි එන්නත නොගත් පිරිස පිළිබඳ සංගරණයක් සිදු කරන ලෙසයි ජනාධිපතිවරයා නිලධාරීන් උපදෙස් ලබා දුන්නේ. කොවිඩ් ආසාදිත සහ මියගිය පිරිස පිළිබඳව කළ අධ්‍යයනයන්ට අනුව 95%කට ආසන්න ප්‍රතිශතයක් එන්නත් ලබා නොගත් අය බව අනාවරණය වී තිබෙනවා. එන්නත් බෙදා හැර තිබුණද මෙතෙක් එන්නත් ලබාගෙන නොමැති අය පිළිබඳව විමර්ශනයක් සිදු කිරීමටත් ඔවුන් එන්නත ලබා ගැනීමට පෙළඹීමේ අවශ්‍යතාවත් ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දී තිබෙනවා. මේ පිළිබඳව ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් කඩිනම් සංගරණයක් සිදු කර දින කිහිපයක් ඇතුළත එන්නත ලබා නොගත් පිරිස පිළිබඳ වාර්තාවක් ලබා ගන්න ලෙසයි ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේ. එන්නත ගෙන්වා දීමේ වගකීම රජය ඉටු කර ඇති බවත් රෝගී පැතිර යාම වළකින ආකාරයෙන් ක්‍රියා කිරීමත් එන්නත කඩිනමින් ලබා ගැනීමත් ජනතාව සතු වගකීමක් බවයි ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ. ඉදිරියේදී රජ ආයතන සහ පොදු ස්ථාන වෙත පැමිණෙන ජනතාව එන්නත ලබාගත් බවට සහතික කරන කාඩ් පත ළඟ තබා ගැනීම අනිවාර්ය කිරීම පිළිබඳව සුවා බැලීම කෙරෙහි කොවිඩ් කමිටුවේ අවධානය යොමු වුණා. මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍ර වන්නියාරච්චි මහත්මිය ඇතුළු අමාත්‍යවරුන් රාජ්‍ය අමාත්‍යවරුන් සෞඛ්‍ය අංශ ප්‍රධානීන් ත්‍රිවිධ හමුදාපතිවරුන් පොලිස් ප්‍රතිවරයා ඇතුළු සෞඛ්‍ය අංශ ප්‍රධානීන් එක්ව සිටියා. මේ අතර එන්නත් කරන්නේ සම්බන්ධයෙන් අමාත්‍ය පවිත්‍ර වන්නියාරච්චි මහත්මියද අද අදහස් පළ කළා. ලෝකයේ තියෙන දත්ත අනුව සීග්‍රෙන්ම එන්නත් කරන්නේ සිදුවන පළවන තැනට ලංකාව පත් වෙලා තිබෙනවා. විශේෂයෙන්ම අපි ස්තුතිවන්ත වෙන්න ඕනි මේ සඳහා කටයුතු කරන සෞඛ්‍ය ශාස්ත්‍රයේ සියලු දෙනාටම ත්‍රිවිධ හමුදාවට අපේ ස්තුතිය පුද කරන්නට ඕනි. පසුගිය දවස්වල අපි කරපු විශ්ලේෂණවලදී අපට පේන කාරණයක් තමයි තවමත් මැරෙන අයගෙන් 100%ක් මේ එන්නත් දෙකෙන් එකක්වත් ලබාගෙන නැහැ. රටේ ජනතාවගෙන් තාම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා මේ එන්නත අනිවාර්යෙන්ම ලබා ගන්න. ඉදිරියේදී මාසයකට කොවිඩ් මරණ 4000කට වැඩි සංඛ්‍යාවක් සිදුවීමේ අවධානමක් පවතින බව වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා පවසනවා. ආසාදිතින් හා මරණ මේවන විටත් ඉහළ යමින් පවතින බවයි ඔහු පෙන්වා දෙන්නේ. මහජනතාව නිසි සෞඛ්‍ය උපදෙස් පිළිපැදීම අනිවාර්ය බවද වෛද්‍යවරයා අවධාරණය කරනවා. පවතින කොවිඩ් අවධානම හමුවේ ඉදිරියේදී මාසකට කොවිඩ් මරණ 4000ත් 4500ත් අතර ප්‍රමාණයක් වාර්තා වීමේ හැකියාව පවතින බව වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා සියතට ප්‍රකාශ කළා. මේ වන විට දෛනික කොවිඩ් මරණ 60 සීමාව ඉක්මවා වාර්තා වනවා. එසේම කොවිඩ් රෝගීන්ගෙන් 50%කට පමණ ඔක්සිජන් අවශ්‍යතාවයද පවතිනවා. මෙම කරුණු අනුව ඉදිරියේදී අවධානම් තත්ත්වයක් මතුවිය හැකි බවයි ඔහු පෙන්වා දෙන්නේ. වෛද්‍යවරයා මේ බව සියත අපවිත ප්‍රකාශ කළේ ගත වූ දින 13ක කාලයේදී පමණක් මෙරටින් කොවිඩ් මරණ 600 සීමාව ඉක්මවා වාර්තා වී ඇති පසුබිමකයි. එසේම මේ වන විට වාර්තා වන කොවිඩ් රෝගීන් අතරින් 10%ක් පමණ ඩෙල්ටා වෛරසයේ විය හැකි බවටද වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළා. කොවිඩ් වෛරසය ආසාදනය වී මෙරට සිදු වූ තවත් මරණ 56ක් පිළිබඳව අද පස්වරුවේ වාර්තා වුණා.
අදල් මරණ සියල්ල ඊයේ දින සිදුව තිබෙනවා. එලෙස මියගිය පුද්ගලින් අතරට කාන්තාවන් 18ක් හා පිරිමි පුද්ගලින් 38 දෙනෙකුද ඇතුළත්. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව සටහන් වන්නේ 4380ක් ලෙසයි. මේ අතර ශ්‍රී ලංකාවේ සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි එන්නත්කරණයට ලක් විය යුතු ජනගහනයෙන් ඉහළ ප්‍රතිශතයකට මේ වන විට එන්නත්කරණය සිදු කර තිබෙනවා. රාජ්‍ය සේවකයන් බහුතරයක්ද එන්නත්කරණයට ලක් කර ඇත බැවින් රාජ්‍ය සේවා සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට ප්‍රමුඛත්වය දිය යුතු බවයි ජනාධිපති මාධ්‍යංශයේ නිවේදනය කළේ. ඒ හේතුවෙන් කොවිඩ් සෞඛ්‍ය ආරක්ෂිත මාර්ගෝපදේශයන්ට යටත්ව එළමෙන අගෝස්තු මාස 2 දින සිට සියලුම රාජ්‍ය සේවකයන් සාමාන්‍ය පරිදි රාජකාරී කටයුතු සඳහා කැඳවීමට පියවර ගන්නා ලෙස ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා විසින් රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතාට දැනුම් දී තිබෙනවා. ඇස්ට්‍රාසෙනිකා සමග සයිනෝෆාම් මික්ස් ඇන්ඩ් මැච් කර එන්නත් කිරීම සිදු නොකළ යුතු බව ආචාර්ය චන්දිම ජීවන්දර මහතා සියතට ප්‍රකාශ කළා. එසේම ඇස්ට්‍රාසෙනිකා එන්නතේ පළමු මාත්‍රාව ගත් දින සිට සති 16ක් යන විට ප්‍රතිදේහ නිපදවීම සැලකිය යුතු ලෙස පහත වැටෙන බවද ආචාර්ය චන්දිම ජීවන්දර මහතා ඇතුළු පිරිස කළ පර්යේෂණයකදී තහවුරු වී තිබෙනවා. 655 දෙනෙක් යොදාගත්තා මූලික අධ්‍යයනයට. ඒකලංගේ ප්‍රතිදේහ ගොඩනැගෙන ආකාරය තමයි මාසයකට පස්සේ අපි පරීක්ෂා කරේ. ඉතා හොඳ ප්‍රතිශක්ති ගුණයක් ඇති වුණා. 93.4% ප්‍රතිදේහ නිර්මාණය වුණා. ඒ වගේම තමයි නිර්මාණ වෙච්ච ප්‍රතිදේහ නිර්මාණ ඡායගෙන් 97.1%ම අපි කියන නියුට්‍රලයිසින් ඇන්ටිබොඩිස් තිබ්බා. කියන්නේ කාර්යක්ෂම ප්‍රතිදේහ තිබ්බා. හැබැයි ඊට පස්සේ තමයි අපිට ගැටලු ඇති වුණේ. මොකද විශේෂයෙන්ම සෞඛ්‍ය අංශයේ කාර්ය මණ්ඩලයට දෙවෙනි මාත්‍රා ලැබුණත් ලංකාවේ බොහොමයක් පිරිසකට දෙවෙනි මාත්‍රා නොලැබී ගියා. එතකොට විවිධ කතාව ඇති වෙන ගත්තා. මේක දැන් සති 12 තමයි සාමාන්‍ය. සති 8ක් 12ක් අතර කාලය තුළ තමයි දෙවෙනි මාත්‍රා ලබා දීමට නිෂ්පාදකයා විසින් සහ විවිධ සංවිධාන මගින් අනුමැති දීල් තියෙන සති 8ක් 12ක් අතර කාලය තුළ දෙවෙනි මාත්‍රා ලබා ගන්න කියලා. ඉතින් අවාසනාවකට ලංකාවට දෙවෙනි මාත්‍රාව 105%කට විතර ප්‍රමාණයකට සති 16 වෙනකොටත් දෙවෙනි මාත්‍රාවක් ලැබිලා තිබ්බේ නැහැ. ඒ අනුව තමයි අපි දෙවන කණ්ඩායමක් නැවත බලවඳව ගත්තා මේ පරීක්ෂණයටම. ඉදිරි ගත්තාන් පස්සේ නැවත වතාවක් අපි දැක්කා ප්‍රතිදේහය ඒගොල්ලගේ රැඳිලා තිබ්බා 93.7%කේ ගැටලුවක් නැතුව. විශේෂයෙන්ම තරුණ කට්ටියගේ ඉතාමත් හොඳින් රැඳිලා තිබ්බා. හැබැයි මෙතන තියෙන ගැටලුව තමයි අපි අර මුල් පරීක්ෂණයේදී දවස් 28දී දැක්ක කාර්යක්ෂම ප්‍රතිදේහයට 97 ප්‍රමාණය 120 ගණනකින් 26කින් විතර අඩු වෙලා තියෙනවා. ප්‍රතිදේහ මගින් ලැබෙන ආරක්ෂාව සෑහෙන අඩුවීමක් සිදු වෙලා තියෙනවා. එක් මාත්‍රාවක් විතරක් ගහපු ගැට්ටිය සති 16 වෙන විට 16 හෝ ඊට වැඩි වෙන විට. ඊට අමතරව අපි විශේෂයෙන්ම විවිධ ප්‍රභේදවලට ප්‍රතිදේහ සොයලා බැලුවා. තනි මාත්‍රාවක් පමණක් ලබාගත් පුද්ගලයන්ගේ සති 16 පැන්නාන් පස්සේ ඒගොල්ලන්ගේ ප්‍රශේෂම ප්‍රභේද ආශ්‍රිත විශේෂයෙන් ඇල්ෆා, ඩෙල්ටා, බීටා කියන ප්‍රභේද ආශ්‍රිතව ප්‍රතිදේහ තමයි අල්ප වශයෙන් තමයි තිබෙන්නේ. ඒ වගේම මතක සෛල හොඳින් තියෙන නිසා යම් නැමත මාත්‍රාවක් ලබා ගැනීම මගින් ප්‍රතිශක්තිය වර්ධනය කරගන්න ප්‍රගුණ කරගන්න හැකියාවක් තියෙනවා. ඒ කියන්නේ කොවිෂීල් එන්නත ගත්ත පුද්ගලයන් මේ වන විට අවදානම් මට්ටමක ඉන්නවයි කිව්වොත් ඒක සාධාරණයි. විශේෂයෙන්ම ඩෙල්ටා ප්‍රභේදය ගත්තොත් තනි මාත්‍රාවකින් ලැබෙන්නේ 133% විතර ආරක්ෂාවක්. ඒක නිසා තනි මාත්‍රාවක් තුලින් නම් කොහෙත්ම රැකවරණයක් ලැබෙන්නේ නැහැ. විශේෂයෙන්ම මාත්‍රා දෙකම ලබා ගැනීම ඉතාමත් අත්‍යවශ්‍යයි. එන්නත් දෙකක් මික්ස් කිරීමේදී අපි ප්‍රධාන වශයෙන් බලන්න ඕනේ ආරක්ෂාව, සේෆ්ටි ගැන. සේෆ්ටි ගැන ඩේටා නැති නිසා කොයි වෙලාවකවත් ඇසසින් එක ගහපු කෙනෙක් සයිනෝෆාම් එන්නතට යොමු වීම නිරුත්තර කරන්නක් නෙමෙයි. වුහාන් නගරයෙන් පසු චීනය නැවත නරකම කොවිඩ් වෛරස් ව්‍යාප්තියට මුහුණ දෙමින් සිටින බව චීන රාජ්‍ය මාධ්‍ය වාර්තා කරනවා. මේ අතර මියන්මාර් හමුදා රජය කොවිඩ් මර්ධනය සඳහා ජාත්‍යන්තර සහාය ඉල්ලා තිබෙනවා. දැන් කොවිඩ් ලෝක තත්ත්වය පිළිබඳවයි තොරතුරු. මියන්මාරයේ මුහුණ දෙමින් සිටින දරුණු කොවිඩ් තත්ත්වය පිළිබඳ මහා බ්‍රිතාන්‍ය විශේෂ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. ඉදිරි සති දෙක තුළ මියන්මාරයේ මිලියන 54ක ජනගහනයෙන් අඩකට වඩා කොවිඩ් රෝගයට ගොදුරු වනු ඇතැයි එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයද අනතුරු අඟවා තිබෙනවා. අවුන් සන් සූ කීව බලයෙන් පහ කළ හමුදා රජය කොවිඩ් මර්ධනය සඳහා ජාත්‍යන්තර සහාය ඉල්ලා තිබෙනවා. කොවිඩ් වෛරසය ව්‍යාප්තිය සිදු වූ වුහාන් නගරයෙන් අනතුරුව වැඩිම කොවිඩ් ව්‍යාප්තිය මේ වන විට නැන්ජිං නගරය කේන්ද්‍ර කරගනිමින් ව්‍යාප්ත වන බව චීන මාධ්‍ය පවසනවා. මේ වන විට බීජින් නගරය ඇතුළු පළාත් 5කට රෝගය ව්‍යාප්ත වී තිබෙනවා. එරට මාධ්‍ය වාර්තා පෙන්වා දෙන පරිදි නැන්ජිං ගුවන් තොටුපළෙන් ඇරමෙන සියලුම ගුවන් අගෝස්තු 11 දක්වා අත්හිටුවා ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ. ජූලි මාස 20 වන දින නැන්ජිං ගුවන් තොටුපළේදී මුල් වරට මෙය හඳුනාගෙන ඇති අතර 200
දහසකට ආසන්න සංඛ්‍යාවක් ආසාදිතයන් බවට පත්ව තිබෙනවා. සංචාරක කර්මාන්තයට යලි පණ දීම සඳහා නව පියවර රැසක් ගැනීමට රජය සූදානම් බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසනවා. ඒ සංචාරක ශේෂ්ත්‍රයේ නියුතු පිරිස සමග අද පැවති සාකච්ඡාවකදී ඒ සඳහා ආකර්ෂණීය සහන පැකේජ හඳුනා දිය යුතු බවද අමාත්‍යවරයා පෙන්වා දෙනවා. සංචාරක ශේෂ්ත්‍රයට සම්බන්ධ අංශ සමග අද පෙරවරුවේ මුදල් අමාත්‍යංශයේ පැවති සාකච්ඡාවකට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සහභාගී වුණා. සංචාරක හෝටල් හිමියන් ගුවන් සමාගම් නියෝජිතින් සහ සංචාරක නියෝජිත ආයතන නියෝජනය කරමින් මෙම අවස්ථාවට සමාජිකයින් එක්ව සිටියා. එහිදී බැසිල් රාජපක්ෂ මහතා අවධාරණය කළේ ඇති වී තිබෙන ලෝක වසංගත තත්ත්වය හමුවේ මෙරට සංචාරක කර්මාන්තය යළි සක්‍රීය තත්ත්වයට පත් කිරීම සඳහා අවශ්‍ය පහසුකම් අඛණ්ඩව ලබා දෙමින් අවශ්‍ය වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට රජය සූදානම් බවයි. සංචාරක ව්‍යාපාරය ආරම්භ කරන්න නැවත විවිධ තත්ත්වයට ගෙන්න ඔය ඉහළට ගෙනියන්න කොහොමද අපේ සංචාරක ඉන් ගෙන්නගෙන ඉලක්කගත ආදායම ලබා ගන්න. අපේ පැත්තෙන් කරන්න පුළුවන් දේවල් සියල්ලක්ම අපි කරනවා. මම හිතන්නේ පළවෙනිම දේ තමයි වැක්සිනේෂන් එක කරන එක. ඒක අපි හිතුවට වඩා හොඳට කෙරීගෙන යනවා ඉතිරි ටිකත් කරනවා. බදියුදීන් නිවසේදී පිලිසි මියගිය ඉශාලිනීගේ දේහය නව මරණ පරීක්ෂණය සඳහා පේරාදෙණිය ශික්ෂණ රෝහලට රැගෙන ගියා. මරණ පරීක්ෂණයේ විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක් යටතේ හෙට දින සිදු කිරීමට නියමිතයි. රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ සිටියේදී පිලිසි මියගිය ඉශාලිනීගේ දේහය අද පස්වරුවේ කොට ගැනුණා. ඒ නුවරඑළිය මහේස්ත්‍රාත් ලුෂාකා කුමාරි මහත්මිය විසින් ලබා දුන් නියෝගය අනුවයි. සිරුර පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා පත් කළ විශේෂඥ වෛද්‍ය මණ්ඩලයේ සමාජිකයන්ද අද එම ස්ථානයට පැමිණියා. ඩයගම පොදු සුසාන භූමියටද විශේෂ පොලිස් ආරක්ෂාවක් සපයා තිබුණා. අනතුරුව දැරියගේ සිරුර ඥාතීන් විසින් හඳුනාගත්තා. දේහ පිළිබඳ දෙවන පශ්චාත් මරණ පරීක්ෂණය හෙට දින පේරාදෙණිය ශික්ෂණ රෝහලේදී පැවැත්වීමට නියමිතයි. දේහ පේරාදෙණිය ශික්ෂණ රෝහල වෙත රැගෙන ගියේ ඒ අනුවයි. අද අලුයම අතරංගුවටගත් හෙරොයින් තොගේ වටිනාකම රුපියල් කෝටි 45ක් බව පොලිසිය තහවුරු කරනවා. මෙම ජාවාරම මෙහෙවන පුද්ගලයා විදේශීය රටක සංගව සිටින බවටයි තොරතුරු වාර්තා වන්නේ. මොහු අපරාධ රැසකට සම්බන්ධ පානදුර සලිඳු ලෙස හඳුනාගෙන තිබෙනවා. ඔහු අතරංගුවට ගැනීමට ජාත්‍යන්තර පොලිසිය සහාය ලබා ගැනීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේෂණියෝජ්ජ පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා.
ඔහු සම්බන්ධයෙන් අපි ජාත්‍යන්තර පොලිසියේ සහාය ලබාගෙන යම් යම් පියවර ගෙන තිබෙනවා ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා මීට පෙර සිදු වූ මත්ද්‍රව්‍ය වලට අදාළ සිදුවීම් මෙන්ම තවත් සිදුවීම් කිහිපයකටද ඔහු අවශ්‍ය කරන සැකකරුවෙක් වෙනවා විශේෂයෙන්ම අද දින අත්අඩංගුවටගත් මත්ද්‍රව්‍ය තුගයට අදාළ 23 හැවිරිදි මෙම සැකකරු දැනට අත්අඩංගුවට ගෙන තිබෙනවා ඔහු මෝටර්සයිකල් විකුණන බ්‍රෝකර්වරයෙකු ලෙස ක්‍රියා කරන පුද්ගලයෙකු බවට අනාවරණය වී තිබෙනවා තවත් සැකකරුවන් දෙදෙනෙකු අපි හඳුනාගෙන තිබෙනවා ඒ සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ පවත්වනවා ඒ වගේම අත්අඩංගුවටගත් 23 හැවිරිදි සැකකරු අද දින බණ්ඩාරගම අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දින 7ක කාලයක් රැඳවුම් නියෝගයක් ලබාගෙන තවදුරටත් ප්‍රශ්න කිරීමට නියමිතව තිබෙනවා ශ්‍රී ලංකාවේ මේ මත්ද්‍රව්‍ය ජාලය මෙහෙවන පුද්ගලයින් බොහෝ දෙනෙක් එක්සත් අරාබි එමිරාජ්යේ ඩුබායි නගරය සහ ඒ ආශ්‍රිත ප්‍රදේශවල සිටින බවටයි වාර්තා වෙන්නේ ඩෙංගු රෝගයේ ප්‍රභේද 4ම රට තුල ව්‍යාප්ත වෙමින් පවතින බව ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ හිමාලි හේරත් මහත්මිය පවසනවා දැනට ඩෙංගු රෝගයේ පැතිරෙන දිස්ත්‍රික්ක 10ක් හඳුනාගෙන ඇති බවයි ඇය සියතට ප්‍රකාශ කළේ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළ යාම වළක්වා ගැනීම සඳහා සෑම පුරවැසියෙකුටම එක්වන ලෙසටද හිමාලි හේරත් වෛද්‍යවරිය ඉල්ලීමක් කරනවා නිරත දිග මෝසම් තත්ත්වයේ සක්‍රිය වීමත් සමගම මෙවන විට රට පුරා ප්‍රදේශ රැසකින් ඩෙංගු රෝගීන් වාර්තා වීම ඉහළ යමින් පවතිනවා ඒ අතරින්ද ඩෙංගු රෝගීන් වාර්තා වීමේ වැඩි ප්‍රතිශතයක් බස්නාහිර පළාත නියෝජනය වන කොළඹ ගම්පහ සහ කොළුතර යන දිස්ත්‍රික්කවලින් වාර්තා වෙනවා මෙම වසරේ ජනවාරි මාස සිට අද දින දක්වා ඩෙංගු රෝගීන් 16619 දෙනෙකු වාර්තා වී තිබෙනවා මෙවන විට ඩෙංගු රෝගය ව්‍යාප්ත වන අවදානම් දිස්ත්‍රික්ක 10ක් හඳුනාගෙන ඇති අතර මීට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත්තේ ඩෙංගු රෝගයේ ප්‍රභේද 4ම මෙවන විට ශ්‍රී ලංකාව තුල එකවර ව්‍යාප්ත වීම බව ඩෙංගු මර්ධන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ හිමාලි හේරත් මහත්මිය සියත අපකල විමසීමකදී පැවසුවා ජාතික ඩෙංගු මර්ධන ඒකකය වෛද්‍ය පරිවේෂණ ආයතනය සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඩෙංගු පරිවේෂණ ආයතනය කියන ආයතන විසින් සිදු කළ නියති පරිවේෂණයකින් තමයි මේ ඩෙංගු වෛරස් ප්‍රභේද 4ම මේ දිනවල ලංකාවේ සංසරණය වෙන බව හොයාගෙන තියෙන්නේ. සාමාන්‍යයෙන් එක ඩෙංගු වෛරස් ප්‍රභේදයකින් ඩෙංගු රෝගය වැළඳුණොත් එම පුද්ගලයාට ජීවිතේ පුරාටම මේ සිට අදාළ ප්‍රතිශක්තිය ලැබෙනවා. හැබැයි ඔහුට හෝ ඇයට නැවතත් වෙනත් ඩෙංගු වෛරස් ප්‍රභේදයකින් ඩෙංගු රෝගය වැළඳිය හැකියි. අපි දැන් මෙතන මේ අවස්ථාවේදී වෛරස් ප්‍රභේද 4ම තිබෙනවා කියන්නේ අපිට රෝගීන් වාර්තා වීමේ වැඩි ප්‍රවණතාවයක් තිබෙනවා. මොකද මේ වෛරස් ප්‍රභේද 4ම එකම වෙලාවේ තිබෙන නිසා. රෝගීන් වාර්තා වීමේ ප්‍රවණතාවයන් පිළිබඳවද මෙහිදී වෛද්‍යවරිය සියතට අදහස් පළ කළා. ඩෙංගු රෝගීන්ගේ අති බහුතරයක් වාර්තා වන්නේ බස්නාහිර පළාත තුලින් වාර්තා වෙන රෝගීන්ගේ 70%ක් වන වාර්තාරත්නේ බස්නාහිර පළාතෙන් වඩාත්ම අවදානම් දිස්ත්‍රික්ක වන්නේ බස්නාහිර පළාතේ කොළඹ ගම්පහ කළුතර යන දිස්ත්‍රික්ක වලට අමතරව කුරුණෑගල මහනුවර මාතර සත්තපුර ගාල්ල කෑකැල්ල සහ අම්බන්තොට යන දිස්ත්‍රික්කයි සියත පළදරූ තවත් පුවතක් වෙතයි දැන් අවධානය අත්තනගල්ල බෙර නිෂ්පාදන ගම්මානයේ හඬා වැටෙන බෙර හඬ ගැන අප ඊයේ විශේෂ සටහනක් තිබුවා මේ ප්‍රවෘත්තිය දුටු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා හඬා වැටෙන බෙර හඬට සිනහවේ පාද තබන්නට කඩිනමින් පියවර ගත්තා මෙම ගම්මානයේ නිෂ්පාදනය කරන බෙර පාසල් මට්ටමින් ලබා දීමේ වැඩපිළිවෙලකට පියවර ගන්නා බව සියත ප්‍රවෘත්ති අංශයට ස්තුතියද පළ කරමින් අමාත්‍යවරයා සියතට ප්‍රකාශ කළා අත්තනගල්ල අලවල බෙර ගම්මානය මෙරට බෙර නිෂ්පාදනය කරන තවත් සුන්දර එක් ගම්මානයක්. මේක මේ නැතිව යන්නේ ශ්‍රී ලාංකීය අභිමානයත් එක්ක තියෙන මේ උරුමය. මේ ඉන්න પરම්පරාවෙන් මේක මේ තුරන් වෙලා ගියාම නැවත මේක ගොඩනගා ගන්න බෑ. බෙර නිෂ්පාදන කරුවන් මුහුණ දෙන ගැටලු පිළිබඳව ඊයේ දින අප සිදු කළ අනාවරණයෙන් අනතුරුව විශේෂ බාර රාජ්‍ය අමාත්‍යවරයා ඔවුන්ගේ ගැටලු සොයා බැලීම සඳහා අද නිරීක්ෂණ චාරිකාවකට එක් වුණා.
ඊයේ සියත නාලිකාව රාත්‍රී පොහොත්වලදී සාම්ප්‍රදායික බෙර කර්මාන්තය යෙදෙන කර්මාන්ත කරුවන්ගේ ගැටළු පිළිබඳව පෙන්නුම් කරන්න ලැබුවා. හංගගෙනකොට ප්‍රවාහන කටයුතුදී පොලිසියෙන් ඇතිවෙන ගැටළු පිළිබඳව අපේ අධිකරු ජනාධිපතිතුමා දැනුවත් කළා, ජන අගමැතිතුමා දැනුවත් කළා, පොලිස්පතිතුමාත් එක්ක කතා බහ කළා. ජාතික ශිල්ප සභාවේ අවසර පත්‍රය ඇතුව ඔවුන්ට ගේනීමේ ප්‍රවාහන කටයුතුවලට අපි අවසර කටයුතු ලබා දෙනවා. පාසල් වලට ලබා දෙන බෙර ආදියට අපි මැදිහත් වෙලා ඔවුන්ට සාධාරණයක් සහ ඔවුන්ට ස්ථීරවම මේ රැකියාව කරගෙන යාම සඳහා අවශ්‍ය කරන කටයුතු කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. දීපවතාවම මේ ගම්මානට ආවත් කතා බහ කළා නැහැ. හැබැයි ඔබ මාධ්‍ය නාලිකාවෙන් විතරයි මේක ප්‍රකාශ වුණේ. ගොඩක්ම ස්තුතිවන්ත වෙනවා සියත ආයතනයට මේ මැදිහත් වීමත් එක්කම අපේ ගැටලුවට මෙසේ පිළිතුරක් ඉදිරියේදී ලැබෙයි කියලා. මේ සියත ආයතනයේ ඇවිල්ලා ඒ ප්‍රචාර කරේ නැත්තම් මේ එමෙතුවා එන්නේ නැහැ. ඇවිල්ලා අපේ ප්‍රශ්න ගැන අහන්නේත් නැහැ. මේ සියත ආයතනයට මගේ ස්තුතිය පුද කරගන්න. සියත ආයතනයෙන් ඇවිල්ලා මේ අපේ ප්‍රශ්න මොනවද කියලා අහලා බලලා ප්‍රෝතිකාසී අවස්ථාවක් අරගෙන එමෙතුමා සම්බන්ධ කරලා මේ අවස්ථාවක් ලබා දෙන්න උත්සාහ කළා. ඉතින් ඒක ඇත්තටම සාර්ථක වුණා. සියත ආයතනයටත් අපේ ස්තුතිය පිළිගන්නවා. කෝටි ගණනක් වටිනා බවට ප්‍රකාශ කළ රත්නපුරේ සෙරන්ඩිප් සෆායා දැන් දිනපතා අලුත් කතාමව මෙන් සිටිනවා. මැණික් සංස්ථාවේ සභාපතිවරයා පෙන්වූ සෙරන්ඩිප් මැණික් පොකුර ප්‍රදර්ශනය සඳහා රත්නපුරයට රැගෙන එන ලෙසටයි මැණික් ව්‍යාපාරිකින් ඉල්ලා සිටින්නේ. මැණික් සංස්ථාවේ සභාපතිවරයා ආර්නෝල් මැණික් පොකුර පෙන්වමින් සඳහන් කළේ එය ඩොලර් මිලියන 100ක් වටිනා බවයි. රට මුහුණ දී සිටින ඩොලර් හිඟයට මෙය විකිණීමෙන් විසඳුමක් ලබා ගත හැකි බවද ඔහු පැවසුවා. එහෙත් මේ මැණික් ගල රුපියල් ලක්ෂ 10ක්වත් වටින්නේ නැති බව රත්නපුර ප්‍රසිද්ධ මැණික් ව්‍යාපාරිකයින් පෙන්වා දුන්නා. ඒ අනුව සභාපතිවරයා ඊයේ පැවසුවේ මෙහි වටිනාකම තක්සේරු කිරීම තමන්ට කළ නොහැකි බවයි. එසේනම් ඩොලර් මිලියන 100ක් වටිනා බව ඔහු රට හමුවේ ප්‍රකාශ කළේ ඇයිද යන්න ප්‍රශ්නයක්. මේ අතර අද රත්නපුරේ මැණික් ව්‍යාපාරිකයින් පවසන්නේ සභාපතිවරයා රට පමණක් නොව ජනාධිපතිවරයාද නොමග යැවීමට උත්සාහ කරන බවයි. ජනාධිපතිතුමා නොමග යවලා මෙතන තියෙන්නේ. මට අන්න එක හරි දුකයි. කොළඹ කෙනෙක් කරා කියන සාන්තා කෙනෙක් කරා කියන සාන්තා ඇතුළේ කෙනෙක් කරා කියන දැන් ඒ දැන් කියන්නේ පරස්පරෙන් දැන් රත්නපුර මැදස්ථානයට ගෙනල්ලා මේක ප්‍රදර්ශනය කරලා දාස් ගන්න පුළුවන් කරනා කරලා මේක නොමග යන්න එපා. මේ අතර සමහර මාධ්‍ය වාර්තා කළ මැණික් පොකුරේ පින්තූරේ ඇති මැණික ඇත්තටම අයිති තමාට බව නන්දන ජෙම්මන් මියුසියම් හි අයිතිකරු සඳහන් කරනවා. ගලම විකුණන්න දාලා නැහැ. මේ සභාපතිතුමා අතර මගේ ගල දාලා අර කට්ටි පෙන්නලා මගේ ගල තමයි මම දැන් ගෙනියන්න හදන. ඒතර බලමුද එහෙනම්. ජයග්‍රහණයට පියවරු බොහෝයි. පරාජයට අයිතිකාරයෙක් නැහැ කියලයි අපි අහලා තියෙන්නේ. පසුගිය කාලය පුරාම බොහෝ දෙනෙක් කලේ පරාජයට පත් වූ අපේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම එක දිගට විවේචනය කිරීම පමණයි. සමහරු ටීම් එක පාගල පොඩි පට්ටම් කරලා දාන්න හැදුවා. ඊයේ ජයග්‍රහණය ලැබූ තරගාවලිය විකාශයට උර දෙන්න වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍යාලය අපි තීරණය කළා. ඒ ජයග්‍රහණයේදීත් පරාජයේදීත් එක හා සමානව ළඟ සිටිය යුතුයි කියන මානුෂ්‍ය ප්‍රතිපත්තිය මත. සියත එක ක්‍රිකට් දිනමු තේමාව නිර්මාණය වුණෙත් අන්න ඒ පදනම මතයි. කාසිය වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ඉන්දිය පිල ලකුණු 81කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වුණා. ඉන්දිය පිලේ මුල් පිල පිටිකරුවන් යලි ක්‍රීඩාකාරයට හරවා යැවීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වුණේ ජයග්‍රහණයේ බලාපොරොත්තු දැල්වමින්. පන්දුවර විසයිවිස ජාත්‍යන්තර ක්‍රිකට් තරගයකදී ඉන්දිය පිල දැවී ගිය තුන්වන අඩුම ලකුණු සංඛ්‍යාව මෙයයි. එමෙන්ම ශ්‍රී ලංකාවට එරෙහිව ඉන්දිය කණ්ඩායමක් රැස් කළ අඩුම ලකුණු සංඛ්‍යාවද මෙය ලෙසයි සැලකෙන්නේ. ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ බලෑනියට ශක්තියක් වෙමින් වනිදු හසරංග සිය පෙරලිකාර පන්දු යැවීම හමුවේ කඩුලු හතරක් බිඳ හෙළුවා. වනිදුගේ උපන් දිනයේ යෙදී තිබූ ඊයේ දින ඔහු සිය හොඳම පන්දු යැවීම වාර්තා කිරීමද විශේෂත්වයක්. පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි ශ්‍රී ලංකාව පන්දු 14යි පන්දු 3ක් තුල කඩුලු 3ක් පමණක් දැවි ලකුණු 82ක් රැස් කරමින් සිය ජයග්‍රාහි සීමාව පසු කර ගියා. ධනංජිත සිල්වා නොදෙවි ලකුණු 23යි. වනිදු හසරංග නොදෙවි ලකුණු 14ක් රැස් කළා. දෙන දෙමු හදවතින් නැගෙනා යෝග බල ඇති වෙලා ජය ගන්න ආයේ මේ සැරේ අපි බලා ඉන්නවා.
අවසන් විසය විස තරගයේ වීරයාමෙන්ම තරගාවලියේ වීරයා ලෙස සම්මානීයට පාත්‍ර වුණේ වනිදු හසරංගයි. ශ්‍රී ලංකා කණ්ඩායම ලද මෙම ජයග්‍රහණය ඉතා වැදගත් බවයි ක්‍රීඩා විචාරකින් පවසන්නේ. ඉන්දියාවට එරෙහිව විසය විස තරග බිමකදී ශ්‍රී ලංකාව තරගාවලි ජය හිමි කරගත්තේ පළමු වතාවටයි. ජයග්‍රහී මානසිකත්වයකින් තරග වෙදී ශ්‍රී ලංකාව විසය විස තරගාවලිය ජයගත්තේ 2-1 ලෙසයි. ඉන්දු ශ්‍රී ලංකා ක්‍රිකට් තරග සංචාරයේ නිල විකාශක ලෙස සියත ටීවී අප කටයුතු කළා. එක් දින තරග තුනක් සහ විසය විස තරග තුනක් සජීවව ඔබ වෙත ගෙනාවේ සියත අප විසින්. දිගින් දිගටම ක්‍රීඩකින් ජයග්‍රහී මාවතට රැගෙන යාමේ වගකීම සියතට ගත් සියත විවේචන පසුකලා ඔවුන්ට ශක්තියක් වුණා. ඕනෑම තරගයක ජය පරාජය නම් මූලික ලක්ෂණය හමුවේ අප ටීම් එකට ජය ප්‍රාර්ථනා කරන්නට සියත අප පසුබට වූයේ නැහැ. එළඹෙන පන්දු වාරයේ විසය විස ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් කෙටි කලක් පමණක් ඉදිරිව තිබියදී ශ්‍රී ලංකාව ලද මෙම ජයග්‍රහණය පිළිබඳව ක්‍රීඩා ලෝලීන් මෙන්ම විචාරකින් වැඩි අවධානයක් යොමු කර තිබෙනවා. අපේ ටීම් එක ඉදිරි තරග සංචාරත් ජයග්‍රහණය කරන තුරු සියත අප ළඟින්ම ඉන්නවා. තරගාවලිය ජයගනිමින් ශ්‍රී ලංකාවට කීර්තියක් ගෙන දුන් අපේ ක්‍රීඩකීන්ට සියත අපගේ උණුසුම් සුබ පැතුම්. එම පුවතත් සමගින් අප ඔබෙන් සමුගන්නවා රාත්‍රී ප්‍රවෘත්ති ප්‍රකාශයෙන්. අපේ අලිත් සමුවන්නේ හෙට උදෑසන 6ට අපගේ උදෑසන ප්‍රවෘත්ති සමගින්. ඔබට සුවදායි රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.